අයබෝවන් ෆයිනන් ටෙස්ටි YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි අවන් ගැන කරුණු ටිකක් කතා කරමු. ඔයා මේ වීඩියෝ එකටත් කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න තවත් කෙනෙක්ට බලන්න. ඒ වගේම තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එක තැන දෙකටම ෆයිනන් ටෙස්ටි YouTube channel එකත් එක්ක. ඉතින් බේකින් කලාවට නැතුවම බෙද දෙයක් තමයි අවන් එකක් කියන්නේ. අවන් එකක් කියන්නේ මොකද්ද කිව්වොත් ඕනම ආහාර ද්‍රව්‍යයක් උණුසුම් කිරීමට පිලිසීමට එහෙම නැත්නම් වියලීම සඳහා භාවිත කරන කුටියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ අපි බහුලව භාවිත කරන්නේ ආහාර පිසීම සඳහා. මේ වගේ විවිධ අවන් වර්ග තියෙනවා භාවිතයන් අනුව. ගෑස් අවන්, කන්ඩක්ෂන් අවන්, self cleaning අවන්, roaster අවන් මේ විදිහට අවන් වර්ග කිහිපයක් තියෙනවා. ගෑස් අවන් කියන්නේ ගෑස් උඳුන් මගින් ක්‍රියාත්මක වන, ඒ කියන්නේ ගෑස් කියන ඉන්ධනය තුලින් ක්‍රියාත්මක වන ආහාර සකස් කර ගැනීම සඳහා සකස් වෙච්ච උඳුන. කන්ඩක්ෂන් අවන් එකක් කියන්නේ සන්නායක උඳුනක්. විදුලිය ආධාරයෙන් ක්‍රියාත්මක කරගත හැකි උඳුන් සංවහන උඳුන් මෙම කාණ්ඩයට අයිති වෙනවා. self cleaning අවන් කියන්නේ අවන් එක ස්වයංක්‍රීයව පිරිසිදු කරගන්න ක්‍රමයක් සහිත උඳුන. මෙතන අංගයක් ලෙස මේ ක්‍රියාත්මක වෙනවා. roast oven කියන්නේ roast කිරීම, steam කිරීම හා slow cook කියන මේ ඉතා සෙමින් ආහාර පිසි ගැනීම සඳහා සකස් වෙච්ච අවන් වර්ගයක්. ඒ වගේම විවිධ අවන් වර්ග තියෙනවා ක්‍රියාකාරීත්වය අනුව වර්ග වෙන. conventional oven සාම්ප්‍රදායික අවන් වර්ගය. convection oven සංවහන oven කියන වර්ගය. microwave convection oven microwave සංවහන උඳුන. convection oven එකේ hybrid version එක තමයි මේ microwave convection oven කියලා කියන්නේ. baking වලට ඒතරම් මේ microwave convection oven එක සුදුසු වෙන්නේ නැහැ. oven toaster grill එහෙම නැත්නම් OTG oven කියලා තවත් වර්ගයක් තියෙනවා. oven toaster grill කියන oven එක OTG oven. ඉතින් conventional oven එක කියන්නේ මොකද්ද? traditional regular oven, thermal oven විකිරණ සහිත අවන් ලෙස විවිධ නම් වලින් මේ අවන් එක හඳුන්වනවා. අවන් එකේ උඩ සහ යට දෙකේම හීට් එලිමන්ට්ස් තියෙනවා. මේ වගේ අවන් වල ඩිෂ් තියෙන රැක්ස් මේ ක්‍රියාකාරී හීට් එලිමන්ට්ස් වලට ආසන්නින්ම පිහිටා තියෙනවා ඉක්මනින්ම පිස ගැනීමේ කටයුතු වෙනුවෙන්. මේ වගේ අවන් ගොඩක්ම ආහාර රත් කිරීම, ආහාර පිසීම වගේ කාරණා වලට යෝග්‍ය වෙනවා. ඒ වගේම කන්වෙක්ෂන් අවන් එකක් කියන්නේ මොකක්ද? convection oven එකක් කියන්නේ අපි baking වලට නිතරම භාවිත කරන වර්ගයේ oven එකක්. convection oven එකේ convention oven එකේ වෙනස වෙන්නේ convection oven එකේ fan එකක් සහ exhaust system එකක් සහිත oven එකක් වීම. උණුසුම් වාතය oven එක පුරා සංසරණය කරන්න මේ oven එකට හැකියාව තියෙනවා. එක සමානව උණුසුම් වාතය බෙදා හැරීම මේ මගින් සිදු කරනවා. සෑම රැකකටම දාන තැටියකටම ඒකාකාරීව ආහාර පිස ගැනීම මේ නිසා හැකියාව ලැබෙනවා. අධික උණුසුම් අඩු කිරීම, සිසිලස අඩු කිරීම කරමින් ආහාරය නිවැරදිව සකසා ගන්න මේ convection oven එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ conventional oven එක සහ convection oven එක දෙක තමයි වඩාත්ම ජනප්‍රිය. ඉතින් මේ වර්ග දෙකම සිදු කළ හැකි ලෙස නවීන oven වල mod සැකසීම තුළින් ආහාර පිස ගන්න අපිට පුළුවන්. මේ oven වර්ග දෙකේ වෙනස වෙන්නේ ආහාර පිසන අතරවාරයේදී උඳුන තුළ තාපය විසිරවන ආකාරය අනුව වෙනස් වීම. මේ convection oven වල වේගවත් ආහාර පිසීමක් සිද්ධ වෙනවා. conventional oven වලට වඩා 125ක වේගයකින් ආහාර පිස ගැනීම හැකියාව convection oven එක සතු වෙනවා. ආහාර වල ලසන දුමුරු පාට ලබා දීමේ හැකියාව මේ convection oven එක සතු වෙනවා. සමානව ඒකාකාරව මේ පැහැය ලබා දීමට මේ oven එක සමත් වෙනවා. ඊට හේතුව උණුසුම් වාතය සමානව උඳුනු තුළ බෙදා හැරීමට හැකි වීම නිසා. convection oven වල උෂ්ණත්වය අඩු මට්ටමකින් තමයි පවතින්නේ. එහි ඇති ෆෑන් එක ආධාරයෙන් වාතය oven එක පුරාම බෙදා හරිනවා. නමුත් conventional oven වල තාපය ඉහළ සිට පහළට තමයි බෙදා හරින්නේ. මේ oven වර්ගයේ air circulate කිරීම වෙන්නේ නැහැ. ඒ නිසා තාපය සංසරණය කිරීම සිදුවන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනා මේ දෙකෙන් පාවිච්චි කරන්නේ convection කියන oven එක. මේ oven වර්ග දෙකම බැලු බැල්මට සමාන වෙනවා. දෙකම gas oven, electric oven වශයෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අපිට භාවිත කිරීමට වඩා සුදුසු වෙන්නේ convection oven එක. මොකද මේ උණුසුම් වාතය නිසි පරිදි බෙදා හැරීමෙන් නිවැරදිව පහසෙන් ඉක්මනින් ආහාර පිස ගැනීම කරගන්න පුළුවන්. baking වලට සුදුසු මේ වගේ oven වර්ගයක්. එහි elements දෙකක් සහ fan එක
baking වලට ඉතාම පහසුවක් වෙනවා. Microwave සහ OTG දෙකම අපිට ආහාර උණුසුම් කිරීම, cookies සහ cake සඳහා යොදා ගන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ ඔබේ භාවිතය මත තමයි තෝරගත යුතු වෙන්නේ. OTG oven වර්ගය baking, toasting, grilling කියන ඒවාට සුදුසු වෙනවා. Microwave oven එක වඩා සුදුසු වන්නේ simple baking වලට වගේම defrosting වලට. ඒ කියන්නේ ආහාර කල් තබා ගැනීම ක්‍රමයක් ලෙස ශීතකරණයේ නොතබා defrosting කිරීම මේ oven එකට පුළුවන්. ඒ වගේම ඉතින් වඩාත් හොඳ gas oven එකද electric oven එකද? විදුලි දින සාමාන්‍යයෙන් gas උදිනට වඩා මිල අධිකයි. Gas oven එකේ සාමාන්‍යයෙන් පිරිවැය අඩු වෙනවා. විදුලි දින සාමාන්‍යයෙන් gas oven එකට වඩා තරමක් මිලේ නිහල වෙනවා. මොකද gas එකේ මිල අඩුයි විදුලි බිල්ලට වඩා. ඒ වගේම ඒකාකාරී තාපයක් ලබා දෙනවා electric oven වලදී. Gas oven වලට වඩා ඒකාකාරීව මේ තාපය ක්‍රියාත්මක වෙනවා. Baking සහ roasting වලට වඩා හොඳයි electric oven එක. ඒ වගේම gas උදුන වලට වඩා සෙමින් ආහාර පිසීමක් මේ සිදු කරන්න පුළුවන්. එකවර නැතු සෙමින් සෙමින් තමයි උෂ්ණත්වය අඩු වැඩි වෙන්නේ electric oven වල. නමුත් තියෙන ප්‍රධාන අවාසිය විදුලිය ක්‍රියාවට හිතෙීමකදී භාවිත කරන හැකි වීමත් වගේම තරමක් විදුලි බිල ඉහළ යාමක් සිදු විය හැකි වීම. Gas oven එකේදී විදුලිය නැතත් අපිට baking කරගෙන කරගන්න පුළුවන් වගේම අඩු පිරිවැයකින් අපිට සිදු කරගන්න පුළුවන්. නමුත් මේ උෂ්ණත්වය පාලනය කිරීම තරමක් ඉලෙක්ට්‍රික් oven එකට වඩා අපහසු වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඉලෙක්ට්‍රික් oven එකකින් බේක් කරන්නේ? Baking වලට සුදුසුම convection electric oven එකක්. උඩින් සහ යටින් heat elements ට්‍රැප් වී උණුසුම oven එක තුල බෙදා හැරීම එක සමානව සිදු කරන නිසා තාපය මනාව ක්‍රියාත්මක වෙනවා. ලස්සන golden brown එකක් මෙන්ම crispy foods ලබා ගන්න පුළුවන් මේ වගේ oven එකක් තුල ආහාර පිසීම සිදු කිරීම තුලින්. මොකද මේ oven එක තුල වියලි පරිසරයක් ක්‍රියාත්මක වෙන නිසා. Oven එකක් ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? උණුසුම් වාතය සංසරණය කිරීමක් තමයි මේ oven වල සිදු වෙන්නේ. Gas oven එකක burns හෝ electric oven එකක heat elements තුලින් oven එකක් රත් කිරීමක් සිදු කිරීමෙන් ආහාර පිසීම සිදු කරනවා. Oven එකක පතුලේ elements වලට වඩා උෂ්ණත්වයක් උඩ elements එකෙන් ලබා දෙනවා. Oven එක උණුසුම් කොටස වෙන්නේ පතුල නොව ඉහළ කොටසයි. ඒ නිසා oven එකේ ඔබ baking sheets දෙකක් දානවා නම් ඉහළ රැකිකේ දාන ෂීට් එක පහළ රැකිකේ දාන ෂීට් එකට වඩා වේගෙන් පිසීම සිදු වෙනවා. ඒ නිසා ඔබ මේ විදිහට දෙකක් පිස ගැනීමක් කරනවා නම් මතක තියාගන්න ඕනේ එම බඳුන් ඉදිරිපස සහ පසුපසට කැරකෙවීම පමණක් නොව රැක්වල ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් මාරු කිරීම කළ යුතු වෙනවා. නැත්නම් එකම ලෙස ආහාරය සකස් නොවි ඕව කුක් වීමක් සිදු වෙන්න පුළුවන්. මම කියපු දේ පැහැදිලි ඇති ඔයාලා ෂීට් එකක් බේකින් වලට දානවා නම් උඩට දාන ෂීට් එක පහළට දාන ෂීට් එක මාරු කිරීමක් සිදු කරන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු oven එකක කොටස් මොනවද කියලා. Broil element. Broil element එක කියන්නේ oven එකේ තියෙන උඩ element එක. එමගින් direct heat එකක් oven එකට ලබා දෙනවා. කුමන රැකයක ආහාරයක් තිබ්බත් මස් හරි මාළු හරි broil කිරීමේදී මේ broil element එක යොදා ගන්නවා. ඊළඟට bake element. oven එකේ යට heat කරන element එක තමයි bake element එක කියලා කියන්නේ. යට සිට අවශ්‍ය තාපය oven එකට ලබා දෙනවා වගේම කුමන රැකයක ආහාරය තිබ්බත් මේ විදිහට අවශ්‍ය රස්නය oven එක තුල බෙදා හරිනවා. ඊළඟට oven racks. ආහාර තැබීමට සකසාගත හැකි ලෙස රාක්ක හතරක් හරි පහක් හරි වශයෙන් තමයි මේ කාණු පද්ධතියක් විදිහට දෙපැත්තින් හරි ගස්සලා oven එක දෙපසින් තැක ගැනීමට තියෙනවා. අපිට හීට් එක ලබා දෙන්න ඕන ආකාරයට අවශ්‍ය රාක්කයෙන් තබා ආහාරය සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය උෂ්ණත්වය වැඩියෙන් දෝනේ, අඩුවෙන් දෝනේ, මධ්‍යම වශයෙන් දෝනේ කියන ආකාරයේ අවශ්‍ය ආකාරයට අනුව අපිට රැක් එකක් තෝරලා මේ විදිහට ආහාරය සකස් කරගන්න පුළුවන්. මේ විදිහට කන්වෙක්ෂන් oven වල තියෙන රැක්ස් මොනවද කියලා අපි හඳුනගමු. අපි කන්වෙක්ෂන් oven එකේ යට සිට රැක්ස් නම්බර්ස් කළොත් යට ඉඳන් 1 2 3 4 5 කියලා උඩට අපි මෙහෙම ලකුණු කළොත් යටම 1 යටම රැක් එක හරි දෙවෙනි රැක් එක හරි අපිට බේක් කරන්න පුළුවන් angel foods, buns, tube cakes, pan, පයිස් බේක් කරගන්න සුදුසුයි. ඒ වගේම දෙවෙනි රැක් එකේ දාන්න පුළුවන් අපිට
yeast yedu palm. Ewagema casseroles, mas wage ahara sakas karaganna puluwam. Ewagema dewena rack ekak hari thungena rack ekak hari apita pawichchi karanna puluwam. Cookies, biscuit, muffin, cake wage ahara sadaha. Hatharawena rack ekak apita pawichchi karanna puluwam broiling walata. Pasena rack ekak apita pawichchi karanna puluwam toasting, broiling wage ahara sakas karaganeema sadaha. Ewagema gas oven ekak api uda sita yatata 1 2 3 4 5 6 kiyala racks nam kalot gas oven ekak 2 3 kiyana racks walata apita danna puluwan puff pastry, casseroles, muffin wage aahara. E wagema 3 wenna rack eke quick breads, biscuit, mas warga sakas karaganna puluwan. 4 ho 5 wenna rack ekata apita danna puluwan mas maalu elawalu roast karaganeema sadaha. E wagema 6 wenna rack eke vishala washayen mas maalu roast kirima sadaha yoda ganeemata එවගේ මිතා ඉක්මනින් සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට අවන් එකේ තියෙන තවත් කොටසක් තමයි මේ කන්වෙක්ෂන් ෆෑන් එක. කන්වෙක්ෂන් අවන් එකක ෆෑන් එකක් තියෙන උණුසුම් වාතය සමානව බෙදා හරින්න. මේ ෆෑන් එක තුලින් තමයි අවන් එක පුරා අවශ්‍ය රස්නය බෙදා හැරීම සිදු කරන්නේ. කන්වෙන්ෂනල් අවන් සහ කන්වෙක්ෂන් අවන් වල වෙනස මේ කන්වෙක්ෂන් ෆෑන් එක. ඊළඟට ෆෑන් බ්ලේඩ්, කන්වෙක්ෂන් බැෆල්. ඒ කියන්නේ සංවහන බාධකය. අවන් එකේ පිටුපස කොටසට සල්විච්ච රවුම් කොටස තමයි මේ. සමහර අවන් වල දෙපසින් මේ කොටස් තියෙනවා. ඊළඟට ඩ්‍රිපින් ට්‍රේ. හැම අවන් එකකටම මේ වගේ ට්‍රේ එකක් ලැබෙනවා. උඩින් රෝස්ට් කරන ආහාරයක් හරි යම් ආහාරයක් සකස් කිරීමකදී උතුරා යන දේ වැටෙනකොට අවන් එකේ එලිමන්ට්ස් වලට නොඇටි අවන් එකේ එලිමන්ට්ස් වලට හානියක් නොවන ලෙස ඒ දේවල් වැටෙන්න ඒ දේවල් එකතු වෙන්න සකස් කරලා තියෙන ට්‍රේ එක තමයි මේ ඩ්‍රිපින් ට්‍රේ එක කියන්නේ. ඒ කියන්නේ එලිමන්ට්ස් වල තියෙන ආරක්ෂාව සඳහා සකස් වෙච්ච ට්‍රේ එක. සාමාන්‍යයෙන් රෝස්ට් කිරීමකදී ඒ හැලෙන යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ හැලෙන සියලු දේ මේ ට්‍රේ එක තුල එකතු කරගන්න හැකියාව තියෙනවා. මේ ට්‍රේ එක එන්නේ ඒ සඳහා. බේක් කිරීමේදී මේ ට්‍රේ එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ කේක් බිස්කට් වගේ දේවල් බේක් කරනකොට උතුරා යාමක් සිද්ධ වෙන්නේ නැති නිසා බේකින් වලදී මේ ට්‍රේ එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට net ට්‍රේ එක. අවශ්‍ය දේ බේක් කරන්න තියෙන්නේ මේ දැල මත. මේ දැල මත අපිට අවශ්‍ය කේක් තැටිය තියලා අපිට අවශ්‍ය දේ බේක් කරගන්න පුළුවන්. ඒ වගේම මගේ oven එකේ knobs 4ක් තියෙනවා. මේ සියලු උපකරණ oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. oven එකත් එක්ක ලැබෙන manual එක බලලා මේ උපකරණ හා ක්‍රියාකාරීත්වය හරියට හඳුනා ගන්න. දැන් මේ oven එක අනුව උඩම නොබ් එක තියෙන්නේ. ඒ කියන්නේ මගේ oven එකේ අනු උඩම නොබ් එක තියෙන්නේ ෆෑන් එකේ ක්‍රියාකාරීත්වයට. උඩම නොබ් එකේ උඩම කොටස රොටිසරි වලට තමයි දාන්නේ. ඒ කියන්නේ චිකන් රෝස්ටින් වලට. මේ නොබ් එකේ දකුණට තියෙන්නේ ෆෑන් එක. බේකින් වලට ෆෑන් එක දාන්න අවශ්‍ය වෙනවා. යටට දැම්මොත් ෆෑන් එක සමග රොටිසරි කියන දෙකම වැඩ කරනවා. ඒ වගේම නොබ් එක වම් පැත්තට කරකවුවහම වෙන්නේ ඕෆ් වෙන එක. එතකොට රොටිසරිත් නැහැ ෆෑන් එකත් නැහැ. ඊළඟට oven එකේ දෙවෙනි knob එක තමයි උෂ්ණත්වය. මගේ oven එකේ සෙල්සියස් අංශක 160 විනාඩි 45ක් තමයි මම කේක් එක බේක් කරන්න යොදාගන්නේ. මොකද මේ oven එකේ හීට් එක තරම වැඩි සෙල්සියස් අංශක 180ට දැම්මම. ඒ නිසා ඔබත් ඔබේ oven එකේ බේකින් හීට් එක හඳුනා ගන්න. නැත්නම් සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් දැම්මම සමහර අයගේ කේක් මැද අමු වෙනවා. සමහර අයගේ කේක් එක කළු වෙනවා. මේ වගේ ගැටලු මතුවෙනවා oven එකේ හීට් එකත් එක්ක. මැද අමුවීමක් වෙනවා නම් තව ටික වෙලාවක් කේක් එක බේක් කරගන්න අවශ්‍ය වෙනවා. කේක් එක කළු වෙනවා නම් උඩ හීට් එක අඩු කරන්න. නැවත කේක් එක හදන විටදී. ඒ කියන්නේ ඔයාගේ කේක් එක අපි හිතමු ඔයාගේ කේක් එක සෙල්සියස් අංශක 160ට විනාඩි 40ක් දැම්මා. නමුත් ඔයාගේ කේක් එකේ ටූත් පික් ටෙස්ට් එක කළාම මැද ටිකක් අමුයි. එහෙම වෙනකොට අපිට තව විනාඩි 10ක් විතර මේ විදිහටම oven එක දාන්න පුළුවන්. නමුත් මැද අමු වෙලා උඩ කළු වෙලා තියෙනවා නම් ඔයා නැවතත් ඒ විදිහටම oven එක රත් වෙන්න දැම්මොත් තවත් වෙන්නේ කේක් එක කළු වෙන එක. ඒ නිසා ඒ වෙලාවේදී ඔයා උඩ එලිමන්ට් එකේ හීට් එක ඕෆ් කරලා යට එලිමන්ට් එක විතරක් දාලා තියන්න. එතකොට උඩින් ලැබෙන උෂ්ණත්වය නැතුව යටින් පමණක් උෂ්ණත්වය ලබා දීම තුළින් කේක් එකේ මැද අමු ගතිය නැති කරගන්න පුළුවන්. උඩින් හරි විදියට කේක් එක බේක් වෙලා මැද අමුයි නම්
ඔයාට පුළුවන් උඩ එලිමන්ට්ස් වල හීට් එක ඕෆ් කරලා තව ටික වෙලාවක් කේක් එක බේක් කරගන්න මම කිව්වා වගේ. මොකද කේක් එකක් බේක් වෙන්නේ මුලින්ම යටින් සහ වටේට. අන්තිමට තමයි මැද බේක් වෙන්නේ. ඒ නිසා තමයි කේක් වල මැද අමු වෙන්න බලන්නේ නියමිත කාලයේදී අවන් එක ඕෆ් වුණත්. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කේක් එකක් විනාඩි 45කින් බේක් නොවි තියෙන්න පුළුවන්. එතකොට වෙන්නේ අන්තිමට බේක් වෙන්නේ මැද නිසා මැද අමු වීම සිද්ධ වෙනවා. ඒ නිසා උඩින් හීට් එක ඕෆ් කරන්න උඩ කළු වෙලා තියෙනවා නම් උඩ හොඳින් බේක් වෙලා මැද අමු වුණොත් තමයි එහෙම කරන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් උඩ කළු වෙලා නැත්නම් සාමාන්‍ය පාටකින් තියෙනවා නම් උඩ යට දෙකම එලිමන්ට්ස් දාලා තව ටිකක් බේක් කරලා ගන්න. ඊළඟට මගේ අවන් එකේ පවර් බටන් එක තියෙනවා මෙන්න මේ වගේ. රතු පාටින් මේක පත් වෙනවා. ස්විච් ඔන් කළාම මේක රතු පාටින් දැල් වෙනවා. ඊළඟට මේ අවන් එකේ මගේ ඊළඟ නොබ් එක තමයි හීට් පොසිෂන් එක. ඒ කියන්නේ මම කලින් සඳහන් කළා වගේ එලිමන්ට් වල රත් වීම ලබා දෙන්නේ මේ නොබ් එකෙන්. මේ හීට් පොසිෂන් නොබ් එකේ උඩටම තියෙන්නේ උඩ එලිමන්ට් එක විතරක් රත් වෙන්න කියන නොබ් එක. මේ නොබ් එක උඩටම දැම්මම වෙන්නේ උඩ එලිමන්ට් එක විතරයි රත් වෙන්නේ. අපිට උඩ එලිමන්ට් එක විතරක් රත් කරන්න ඕන නම් අපේ මේ නොබ් එක උඩම මාක් එකට දාන්න ඕනේ. ඊළඟට තියෙන පොසිෂන් එක. ඒ කියන්නේ ඒ පින්තූරේ තියෙනවා යටින් විතරක් රත් වීම විදිහට සටහන් කළා. එතනට කැරකුවොත් අපිට අවන් එකේ එලිමන්ට් එක යට විතරක් රත් කරගන්න පුළුවන්. මේ නොබ් එකේ අන්තිමටම තියෙන්නේ උඩ යට දෙකම රත් වෙන දාන මෝඩ් එක. බේකින් වලදී උඩ යට දෙකම රත් වෙන විදිහට තමයි අපි දා ගන්න ඕනේ. අන්තිම නොබ් එක වෙන්නේ ටයිමර්. අපේ කේක් එක විනාඩි කීයක් එහෙම නැත්නම් අපේ ආහාරය විනාඩි කීයක් සකස් කිරීම සඳහා සකස් කළ යුතුද කියන කාරණාව මේ නොබ් එකෙන් සිදු වෙනවා. විනාඩි කීයක් අවශ්‍යද කියන එක අපිට මේ නොබ් එක ආධාරයෙන් සකස් කරගන්න පුළුවන්. ටයිමර් එක ඔටෝ ඕෆ් වෙද්දී බෙල් එකක් වදිනවා. ඒ කියන්නේ අපි ටයිමර් එක විනාඩි 45ක් සටහන් කළා නම් මේ විනාඩි 45 ඇතුළතදී මේ ටයිමර් එක ඕෆ් වෙලා බෙල් එක වදිනවා අපේ කාලය ඉවරයි කියලා. ඒ කියන්නේ අපේ ආහාරය සකස් වීමට ලබා දුන්න කාලය එතනින් ඉවරයි කියලා සංඥාව තමයි එතනින් ලබා දෙන්නේ. මගේ අවන් එකේ යටම රැක් බාර් එකේ රිප් ට්‍රේ එක. යට ඉඳන් දෙවෙනි රැක් බාර් එක කේක් වලට. යට ඉඳන් තුන්වෙනි කොටස පේස්ට්‍රි වගේ දේවල් වලට. උඩම රැක් එක ග්‍රිල් කරද්දි. ග්‍රිල් කරද්දි මතක තියාගන්න අවන් එකේ ඩෝ එක සම්පූර්ණයෙන්ම වහන්නේ නැහැ. ඩෝ එක ටිකක් ඇල්ල තමයි අපි ග්‍රිල් කරගන්නේ. ඉතින් කේක් එකක් බේක් කරනකොට මේ අවන් එක සකස් කරගන්න කොහොමද කියලා මම ඉතින් පැහැදිලි කරන්නම්. මේ අවන් එකේ හැටියට මම ටෙම්පරචර් එක, ඒ කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 160ට මම දාගන්නවා. බේක් මෝඩ් එක තමයි මම දාගන්නේ. කියන්නේ උඩටයි යටටයි දෙකටම හීට් එක ලැබෙන විදිහට. ඒ වගේම ෆෑන් එකක් මම දානවා. ඒ වගේම ටයිමර් එක විනාඩි 45ක් වශයෙන් මම සටහන් කරනවා. ඉතින් මගේ අවන් එක අනුව තමයි මේ විදිහට මම සකස් කරගන්නේ. ඔයාලගේ අවන් එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනකොට මේ උෂ්ණත්වය සහ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ අවන් එකේ නිවැරදි උෂ්ණත්වය හා කාලය නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඔයාලා ඔයාගේ අවන් එකේ මැනුවල් එකත් එක්ක මේ දේ අවබෝධ කරගන්න. ඒ වගේම අවන් එකට තවත් ලැබෙන කොටසක් තමයි ට්‍රේ කලන මේ හැන්ඩල් එක. කේක් එකක් හරි යම්කිසි ආහාරයක් රත් වුණාට පස්සේ ට්‍රේ එක එළියට ගන්න තමයි මේ හැන්ඩල් එක එන්නේ. ඒ වගේම රොටිසරි ෆෝක්, ඒ වගේම රොටිසරි ෆෝක් කොටස. චිකන් රෝස් කිරීමට මේ කොටස් අවශ්‍ය වෙනවා. ඒ වගේම රොටිසරි හැන්ඩල්. චිකන් රෝස්ට් වුණාම රොඩ් එක සමග ෆෝක් කොටස ඉවත් කරන්න අපිට මේ කොටස අවශ්‍ය වෙනවා. ඉතින් මේව තමයි අවන් එකේ තියෙන කොටස් ටික. ඒ වගේම අවන් එකක් පිරිසිදු කරද්දි කොහොමද පිරිසිදු කරගන්න ඕනේ? පිරිසිදු කරද්දි අනිවාර්යෙන් මතක තියාගන්න එලිමන්ට්ස් වලට හානියක් නොවෙන්න පිහිදාලා භාවිතා කරන්න ඕනේ. මගේ අවන් එක මම දැන් අරගෙන අවුරුදු 12ක් විතර වෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මේ වෙනතුරුත්. ඒ නිසා ඉතා පරිස්සමෙන් අවන් එක පිරිසිදු කිරීම කරගන්න. අවන් එක එලිමන්ට්ස් වලට කිසිම දෙයක් හැලෙන්න තියන්න එපා. වතුර වැදින්න තියන්න එපා. පිරිසිදු කරනකොට තෙත රෙදි කෑල්ලකින් අවශ්‍ය කොටස් පිහිදාලා තුකර ගැනීම සිදු කරගන්න. ඒ වගේම අවන් එක රත් වෙනකොට
udah surface එක අල්ලන්න එපා. මතක තියාගන්න හොඳින් surface එක රත් වෙලා තියෙන්නේ හොඳටම. ඒ නිසා කොයි වෙලාවත් ඒ උඩින් අල්ලන්න එපා. ඒ වගේම අලුතෙන්ම oven එකක් පාවිච්චි කරන කෙනෙක් නම් oven එක පාවිච්චි කරන්න කලින් ඔයාලා ඒක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඕනේ. ඒ සඳහා කරන්න ඕනේ මුලින්ම oven එකක් භාවිත කරනකොට fan knob එක කරකවන්න fan knob එක තියෙනවා නම්. ඒ වගේම උපරිම උෂ්ණත්වයට knob එක කරකවන්න. ඊළඟට oven එක තියෙන කාමරයේ හෝ කොටසේ ජනෙල් දොරවල් හොඳින් ඇරලා විනාඩි 20ක් පමණ හොඳින් රත් කරගන්න ඕනේ. ඇතුලින් වතුර භාජනයක් හරි තියලා අපිට රත් කරගන්න පුළුවන්. මොකද මේ oven එකේ තියෙන උපරිම උෂ්ණත්වයට මේක රත් කරලා අපි oven එක මුලින් පාවිච්චි කරන්න කලින් සකස් කරගන්න ඕනේ. දැන් අපි බලමු ප්‍රීහීට් කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් බේකින් වලදී මොකද්ද මේ ප්‍රීහීට් කියන එක බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙනවා. කේක් එකක් හරි බනිස් වර්ගයක් හරි හදනකොට අදාළ රෙසිපි එකේ ප්‍රීහීට් කරන්න කියලා තියෙනවා. ඔබ නිතර අහලා ඇති ඒකගෙන. ප්‍රීහීට් කියන්නේ අදාළ ආහාරය සකස් කිරීමට oven එක ඇතුළට ඒ දැමීමට කලින් රත් කරගන්න කියන එක. එවිට ආහාරය සකස් කිරීමට අවශ්‍ය උෂ්ණත්වය අපේ oven එකේ සකස් වෙලා තියෙනවා. නැත්නම් අපි නිකම්ම oven එක ඇතුළට අපේ ආහාරය දාලා on කළොත් අපේ ආහාරය සකස් වෙන්න ප්‍රමාද වෙනවා. ආහාරය සකස් කරන උෂ්ණත්වයට විනාඩි 10ක් 15ක් පමණ අපි කලින් රත් කරගන්න එක අවශ්‍ය වෙනවා. බේකින් සෝඩා, ඊස්ට්, බේකින් පවුඩර් කියන ද්‍රව්‍ය ක්‍රියාකාරී වෙනවා මේ රසණයත් සමග. ඉතින් ආහාරය දැමීමට කලින් oven එක නිසි පරිදි රත් වෙලා තිබුණම ඉතා ඉක්මනින් අපේ ආහාරය නිවැරදිව සකස් කර ගැනීමට පටන් ගන්නවා. oven එක නිවැරදිව රත්න්නේද නැද්ද යන එක ඔයා ගාව තර්මෝමීටරයක් තියෙනවා නම් ඒක යොදාගෙන බලන්න පුළුවන්. එතකොට ඒ වගේ තර්මෝමීටරයක් ඔයා ගාව තියෙනවා නම් oven එකේ මැදින් තියලා ප්‍රීහීට් කරගන්න පුළුවන්. නැත්නම් උඩ යට එලිමන්ට්ස් රත් වෙනවා ඔබට බලා ගන්න පුළුවන්. තර්මෝමීටරයක් පාවිච්චි කරනවා නම් ආඩ පුළුවන් ප්‍රීහීට් කරනකොට තර්මෝමීටරයේ oven එක මැදින් තියලා තර්මෝමීටරයේ ඔබට අවශ්‍ය උෂ්ණත්වය ලැබෙනකොට oven එක ප්‍රීහීට් වෙලා තියෙන්නේ කියලා දැනගන්න. එතකොට පුළුවන් ඔයාගේ ආහාරය ඇතුළට දමාගෙන අවශ්‍ය කාලය සකස් කරගෙන ඔබේ ආහාරය නිවැරදිව සකස් කරගන්න. එහෙම නැත්නම් උඩ යට එලිමන්ට්ස් රත් වෙනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන් තර්මෝමීටරයක් නැත්නම් ඒ එලිමන්ට්ස් තැමිලි පාටින් වෙනවා. oven එක වැඩ කරනවද නැද්ද කියන එක බලා ගන්නත් අපිට ප්‍රීහීට් කිරීම ඉතා වැදගත් වෙනවා. මොකද අපි ආහාරය ඇතුළට දැම්මට පස්සේ oven එක වැඩ නොකර ඉන්නවට වඩා ආහාරය දැමීමට කලින් ප්‍රීහීට් කිරීම තුළින් අපිට දැනගන්න පුළුවන් අපේ oven එක ක්‍රියාකාරීද නැද්ද කියන එක දැනගන්න. ඉතින් ප්‍රීහීට් කළාට පස්සේ ඔබට පුළුවන් කේක් එකක් හරි බන්ස් එකක් හරි පීස් එකක් හරි ඔයාට අවශ්‍ය ආහාරය බේක් කරගන්න හරියටම. මම නැවතත් පිරිසිදු කිරීම ගැන සඳහන් කරන්නම්. ගොඩක් දෙනා oven එකක් බොහෝ කාලයක් පාවිච්චි කරගන්න බැරි වීමට හේතුව තමයි නිවැරදිව පිරිසිදු නොකර ගැනීම. පිරිසිදු කරද්දී oven එකේ වතුර ගාවන්න එපා. එලිමන්ට්ස් ඩැමේජ් වෙන විදිහට පිරිසිදු කරන්න එපා. ඩ්‍රිප් ට්‍රේ එක භාවිත කරන්න නිතරම මොන හරි උතුරලා යන ආහාරයක් සකස් කරනවා නම්. ඒ වගේම මතක තියාගන්න oven එකකින් එකට මේ දේවල් සමාන වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදිව ඔබේ oven එක හඳුනගන්න. එවිට ඔබට රසවත්ව නිවැරදිව ඕනම ආහාරයක් ඕනම කේක් එකක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම oven එකක් මිලදී ගන්නකොට වොරන්ටි එක ඉතාම වැදගත්. කොටස් සඳහා වොරන්ටි කාලයක් ලැබෙන්නේ නැද්ද කියන එක ඔබ oven එක මිලදී ගන්නකොට දැනගන්න අවශ්‍ය වෙනවා. මොකද වොරන්ටි එක දෙනවයි කිව්වට අපි ඒ මිලදී ගන්න වෙලාවේදී අහන්නේ නැහැ කුමන කොටසද වොරන්ටි එක ලැබෙන්නේ කියලා. නමුත් oven එකේ යම් කිසි ප්‍රශ්නයක් වෙලා අපි නැවත අරන් යනකොට එයාලා සඳහන් කරන්නේ මේ සඳහා අපිට වොරන්ටි ලබා දීම කරන්න බෑ කියන එක. ඒ නිසා oven එකක් මිලදී ගන්නකොට හරියට අහලා දැනගන්න oven එකේ කුමන කොටස සඳහාද වොරන්ටි එක දෙන්නේ කියලා. ඒ වගේම oven එක මිලදී ගන්නකොට වොරන්ටි කොච්චර කාලයක්ද, වොරන්ටි එක මොන වටද ලැබෙන්නේ, ඒ වගේම oven එකට අවශ්‍ය අමතර කොටස් අපිට අනාගතයේදී මිලදී ගන්න තියෙනවද, කොතනද තියෙන්නේ, නැත්නම් අපිට වෙන්නේ අපේ oven එකේ යම් කොටසක් හානියක් වීම තුළින් අපිට අමතර කොටසක් එකතු කරන්න වුණොත් ඒ අමතර කොටස අපිට මිලදී ගන්න තැනක් නැති වුණොත් එහෙම අපේ oven එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න සිදු වෙනවා. ඒ නිසා මිලදී ගන්න කලින් හොඳින් මතක තියාගන්න ඔයා මිලදී ගන්න oven එකේ brand එක අලුත් brand එකක්ද
මේකෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේක මොන මොන දේවල් කරන්න පුළුවන් මේ ආවන් එක මිලදී ගත්තත් අපිට අමතර කොටස් ගන්න තියනවද අපිට ඕනම තැනකින් අමතර කොටස් මිලදී ගන්න පුළුවන්ද කියන කාරණා ඒ මිලදී ගන්න තැනින් අහලා විස්තර දැනගන්න මොකද යම් කාලයකදී අපිට අමතර කොටස් නොලැබී ගියොත් අවන් එක ඉවත් කිරීමට සිදු වෙනවා එතකොට අපි දරන මුදල අපතේ යාමක් සිදු වෙනවා ඉන්න අපිට පාඩුවක් වෙනවා වගේම තවත් අවන් එකක් මිලදී ගැනීමට තවත් පිළිවෙයක් දරන්න සිදු වෙනවා ඒ වගේම නිවසේ භාවිතයට කිලෝ 2ක අවන් එකක් පමණ අපිට ප්‍රමාණවත් වෙනවා අවන් වල කිලෝ ගණන් ප්‍රමාණයක් නෙවෙයි තියෙන්නේ ලීටර් ප්‍රමාණ වලින් අවන් වල තියෙන්නේ ලීටර් ධාරිතාව ඔයාලා දැකලා තියෙනවා එතකොට ඔයා මිලදී ගන්න ෂොප් එකට ගිහාම ලීටර් ධාරිතාවෙන් තමයි අවන් එක තියෙන්නේ ඔයාට දැනගන්න පුළුවන් මේ ලීටර් ගාන කිලෝ කොච්චරක්ද කියන එක ඒ අලවි කරන නිලධාරින්ගෙන් මොකද විවිධ බ්‍රෑන්ඩ්ස් වලට ලීටර් ධාරිතාව වෙනස් වෙනවා මම විවිධ බ්‍රෑන්ඩ් කිහිපයක ලීටර් ධාරිතාව සමග බේක් කරන්න පුළුවන් කිලෝග්‍රෑම් ප්‍රමාණය සඳහන් කරන්නම් මේවා බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වීම සිද්ධ වෙනවා මිලදී යනකොට විකුරුම් කරගෙන කිලෝ ගණන් දැනගන්න පුළුවන් ඒ වගේම පෑන් එකක් සහිත කන්වෙක්ෂන් නවන් එකක් සුදුසුයි කේක් බයිස් වගේ කෑම වර්ග සෑදීම සඳහා මිලදී ගැනීමට පෙර සියලු කොටස් වැඩ කරනවාද කියන එක මිලදී ගන්න පෙර ඉතාම ඌමනාවෙන් බලා ගන්න ඒ වගේම ඔබට අවශ්‍ය අවන් එක නිතරම තෝරගන්න ඕන තවත් කෙනෙක්ට අවශ්‍ය දෙයක් නෙමෙයි ඔබ මිලදී ගන්න ඕනේ අවන් එකේ දොර හරියටම වැහෙනවද කියන එක හොඳින් බලන්න නැත්නම් සමහර අයට තියෙන ගැටලු තමයි අවන් එකේ දොර වැහෙන්නේ නැතුව අවන් එකේ තියෙන උණුසුම් වාතය එළියට පිටවීමත් පිටත තියෙන සිසිල් වාතය ඇතුළට වීමත් මත ආහාරය නිවැරදිව සකස් නොවීම ඒ වගේම අවන් එක හොඳින් වාතය ලැබෙන තැනක තියාගෙන පාවිච්චි කරන්න අවන් එක අන්බැලන්ස් වෙන්න තියන්නත් එපා සමතලා වීමක අවන් එක නැති වුණොත් කේක් වලදී එක් පැත්තක් උසට බේක් වෙන්න පුළුවන් මුලදී අවන් එක වැඩි වෙලා ගන්නවා බේක් වෙන්න ඒ කියන්නේ මුලින්ම අවන් එකක් පාවිච්චි කරනවා නම් අලුත්ම අවන් එකක් පාවිච්චි කරනවා නම් යම් ආහාරයක් බේක් වෙන්න වැඩි වෙලා ගන්නවා නමුත් අවන් එකේ අපි නිතර බේක් කරනකොට ටිකෙන් ටික ඔබට වටහා ගන්න පුළුවන් අවන් එක නියම විදිහට පදම් වෙලා එනවා ඒ වගේම සමහර විට මුලින්ම අවන් එකක් ක්‍රියාත්මක කරනකොට දුම් පිට වෙන්න පුළුවන් ඒ තරමක් සාමාන්‍යයි මම මේ කියන්නේ මුලින්ම අවන් එක පාවිච්චි කරනකොට දුම් පිටවීමක් සිදු වුණොත් පමණයි. ඒකයි මම කලින් සඳහන් කළේ දොර ජනෙල් විවෘත කරලා අවන් එක මුලින්ම පාවිච්චි කරන්න කියලා. දැන් මම සඳහන් කරන්න බ්‍රෑන්ඩ්ස් කීපයකින් ලීටර් ප්‍රමාණය සහ කිලෝග්‍රෑම් ප්‍රමාණය. ඉලෙක්ට්‍රික් කියන බ්‍රෑන්ඩ් එකේ ලීටර් 25 කියන්නේ කිලෝ 2. ලීටර් 30 කිලෝ 2. ලීටර් 42 කිලෝ 2.5. ලීටර් 65 කිලෝ 4. SL බ්‍රෑන්ඩ් එකේ ලීටර් 50 කියන්නේ කිලෝ 4. Mistral බ්‍රෑන්ඩ් එකේ ලීටර් 45 කිලෝ 2.5. ලීටර් 32 කිලෝ 2. ලීටර් 23 කිලෝ 1. ඒ වගේම National බ්‍රෑන්ඩ් එකේ ලීටර් 18 කිලෝග්‍රෑම් 1. ලීටර් 25 කිලෝග්‍රෑම් 2. Single oven එකේ ලීටර් 18 කිලෝ 1. ලීටර් 38 කිලෝග්‍රෑම් 2.5. ලීටර් 28 කිලෝග්‍රෑම් 1.5. ලීටර් 34 කිලෝග්‍රෑම් 2. ලීටර් 45 කිලෝග්‍රෑම් 3. කවච් බ්‍රෑන්ඩ් එකේ ලීටර් 16 කිලෝග්‍රෑම් 1. ලීටර් 30 කිලෝග්‍රෑම් 3 හෝ 2.5. ලීටර් 25 කිලෝග්‍රෑම් 2. රයිට් බ්‍රෑන්ඩ් එකේ ලීටර් 30 ලීටර් 25 කිලෝග්‍රෑම් 2 කියන ප්‍රමාණය සඳහන් වෙනවා. ඒ වගේම රිච් සොනික් එක ඩබල් ඩෝ ලීටර් 45 කිලෝග්‍රෑම් 3. ලීටර් 33 කිලෝග්‍රෑම් 2. ඒ වගේම සාමාන්‍යයෙන් අවන් එකක් මිලදී ගන්න පුළුවන් දැන් රුපියල් 12,000 ඉඳන් 14,000 වගේ ඉඳන් ඉහළට. සාමාන්‍යයෙන් ගෑස් අවන් නම් 80,000ට එහා වෙනවා. දෙකෝ අවන් ගොඩක් අය හොඳයි කියලා කියනවා. සාමාන්‍යයෙන් මේ වගේ එකක් රුපියල් 36,000ක් වගේ වෙනවා. එතකොට මම අවන් එක ගත්ත රුපියල් 12,000 දැන් අවුරුදු 12කට උඩදී. ඒ වගේම මම පාවිච්චි කරන අවන් එක ගැන මට නම් සැටිස් හොඳටම. ඒ මොකද මම දැන් අවුරුදු 12 කතර මේ අවන් එක පාවිච්චි කරනවා. මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. වගේම මේ වෙනකන් කිසිම ලෙඩක් ඇවිල්ලත් නැහැ. මම විවිධ අයකින් දැනගත්ත කරුණු ටිකක්, ඒ කියන්නේ විවිධ බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන අයගේ කරුණු ටිකක් අරගෙන මම ඔයාලට ඒ ගැන සඳහන් කරන්නම්.
ගොඩක් අය කිව්වා බෙකෝ අවන් එකත් හොඳයි කියලා. ඒ වගේම තවත් තියෙනවා බෙකෝ ගෑස් අවන් එකක් තියෙනවා. සිංගර් අවන්, පෙලින්ස්, ඉලෙක්ට්‍රික්, ඒ වගේම කවාෂි, එල්බා, නැෂනල්, අබාන්ස්, ඉනෝවෙක්ස් ඒ වගේ විවිධ බ්‍රෑන්ඩ්ස් වර්ග තියෙනවා අවන් වලට. බෙකෝ අවන් එකක සෙල්සියස් අංශක 160ට විනාඩි 45ක් බේක් කරන්න පුළුවන්. මම මෙතන සඳහන් කරන්න සාමාන්‍ය කේක් එකක් බේක් කරන විවිධ බ්‍රෑන්ඩ්ස් වල උෂ්ණත්වයන් සහ වේලාවන් ඒ ඒ අය බේක් කරන විදිහට. මම දන්නේ සිංගර් අවන් එක ගැන විතරයි. මොකද මම පාවිච්චි කරන සිංගර් එක නිසා මම අනිත් අයගෙන් අහගත්ත වේලාවන් සහ කාලයන් මම ඔයාලට ඉදිරිපත් කරන්න. මොකද ඒ අය බේක් කරන ටයිමින් සහ ටෙම්පරේචර් එක තමයි මට සඳහන් කළේ. බෙකෝ අවන් එක සෙල්සියස් අංශය 160ට විනාඩි 45. ඒ වගේම බෙකෝ ගෑස් අවන් එක 3 අගයට දාලා බේක් කරනවා කිව්වා. ඒ වගේම සිංගර් අවන් එක මම පාවිච්චි කරන එක සෙල්සියස් අංශක 160ට විනාඩි 45ක් මම බේක් කරනවා. වෙලින් බ්‍රෑන්ඩ් එකේ සෙල්සියස් අංශක 150ට මිනිත්තු 50ක්. ඒ වගේම ඉලෙක්ට්‍රික් එක සෙල්සියස් අංශක 170ට විනාඩි 40ක් 45ක් පමණ. කවාෂි බ්‍රෑන්ඩ් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 55ක් විතර. එල්බ බ්‍රෑන්ඩ් එක සෙල්සියස් අංශක 170ට විනාඩි 45ක්. නැෂනල් බ්‍රෑන්ඩ් එක සෙල්සියස් අංශක 160 හෝ 170ට විනාඩි 45ක්. අබාන්ස් බ්‍රෑන්ඩ් එකෙන් සෙල්සියස් අංශක 160ට විනාඩි 45ක් කියන විදිහ තමයි කේක් එක බේක් කරගන්න සුදුසුයි කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම සමහර අවන් තියෙනවා උඩට යටට දෙකටම හීට් එක දෙන්න තියෙනවා. ඩෙලක්ස් බ්‍රෑන්ඩ් එකේ ඒ විදිහට අවන් තියෙනවා. ඒ කියන්නේ ඒ අවන් එකේ සඳහන් වෙනවා උඩට සෙල්සියස් අංශක කීයක් දෙන්න ඕනද හීට් එක. යටට සෙල්සියස් අංශක කීයක් දෙන්න ඕනද හීට් එක. ඒ කියන්නේ එලිමන්ට්ස් රත් වෙන්න ඕන හීට් ප්‍රමාණය සඳහන් වෙනවා. ඩෙලක්ස් බ්‍රෑන්ඩ් එකේ උඩට සෙල්සියස් අංශක 170ක් යටට 180ක් විදිහට තමයි ඩෙලක්ස් බ්‍රෑන්ඩ් එකේ උඩට යටට හීට් එක කේක් එක බේක් කරනකොට ලබා දෙන්නේ ඒ විදිහට කියලා තමයි සඳහන් කළේ. ඒ වගේම වෙලින් බ්‍රෑන්ඩ් එකේ මම සඳහන් කළා සෙල්සියස් අංශක 150ට මිනිත්තු 50ක් කේක් එකක් බේක් කරගන්න අවශ්‍යයි කියලා. වාගේ කේක් තටිය දානකොට යටම කේක් ක්‍රැක් එකට දාගන්න නැත්නම් උඩ කළු වෙන්න පුළුවන්. ඒ වගේම කවාෂි බ්‍රෑන්ඩ් එකේ මම සඳහන් කළා සෙල්සියස් අංශක 180ට විනාඩි 55ක් අවශ්‍ය වෙනවා කියලා. මේ අවන් එකට බේක් වෙන ටයිම් එක වෙනස් වෙනවා. ඒ නිසා නිවැරදිව ටයිම් එක බලලා හරිගස්ස ගන්න. මම මේ සඳහන් කළ කාලයන් සහ වේලාවන් ඔයාලගේ අවන් අනුව වෙනස් වෙන එක එකන භාවිත කරන උෂ්ණත්වය සහ වේලාවන් වෙනස් වෙන්න පුළුවන්. ඒවා ඒ බ්‍රෑන්ඩ් එකක් මත වෙනස් වෙන්නේ. ඒ වගේම ඔයාලා කේක් හදන්න තමයි ඔයාගේ අවන් එක පාට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද හරියට කේක් එක බේක් කරගන්නකොට මේ දේ මම ක්‍රියාත්මක කරගන්නේ කියන එක. එතකොට ගෑස් අවන් වල කොහොමද මේ කාර්ය සිද්ධ වෙන්නේ? ගෑස් අවන් වල මම මේ පෙන්වන බ්‍රෑන්ඩ් එකේ පවර් ඉන්ඩිකේට් බටන් එක මේ කෙළවරේ තියෙනවා. ඒක ඔටෝ ඔන් වෙනවා ගෑස් එකට පවර් එක කනෙක්ට් කරලා තියෙනකොට. ඊළඟට තියෙන්නේ ලිපේ නොබ්ස් හතර. ඊළඟට තියෙන්නේ උඩ සහ යට ඉර තියෙන නොබ් එක. ඒ කියන්නේ බේකින් සහ ග්‍රිල් සඳහා තමයි ඒ නොබ් එක තියෙන්නේ. අනෙක් නොබ් එක තියෙන්නේ ටයිමින් සෙට් කරන්න. ඒ කියන්නේ ටයිමර් එක. අනෙක් චූටි බටන් එක තියෙන්නේ ලයිට් එක සඳහා. ඒ ලයිට් එක තියෙන්නේ අපිට යම්කිසි දෙයක් අවන් එකට දැම්මට පස්සේ ඒ අපේ ආහාරය කොහොමද සකස් වෙන්නේ කියලා බලන්න ඒ ලයිට් එක ආධාරයෙන් පුළුවන්. ඊළඟට මේ වගේ ගෑස් අවන් වල දෙවෙනි රැකයකට තමයි අපි බේක් කරනකොට අපේ තැටිය දාගන්නේ. ඊට උඩ රැකයකට දාන්න ඕනේ අපි තද උණුසුමකින් පිස ගන්න අවශ්‍ය ආහාර සකස් කර ගැනීම සඳහා. ඒ වගේම ග්‍රිල් කරන විට තමයි අපි උඩම රැකයකට දාගන්නේ. ඒ වගේම ග්‍රිල් හෝ බේකින් නොබ් එක දකුණට කරකවාම අපිට ග්‍රිල් කර ගැනීම සඳහා අවශ්‍ය වේලාව සකස් කරගන්න පුළුවන්. ඒ වගේම බේකින් වලදී අපි මේ නොබ් එක වමට කරකවල 3 හෝ 2 කියන අවශ්‍ය උෂ්ණත්වය අගයට දාලා අපේ බේකින් කර ගැනීම කරගන්න ඕනේ. මේ අවන් එකේදීත් අපි ප්‍රී හීට් කර ගැනීම කළ යුතු වෙනවා. එවිට විනාඩි 10ක් අවශ්‍ය උෂ්ණත්වයට ප්‍රී හීට් කර ගැනීම අපිට සාමාන්‍ය කන්වෙක්ෂන් අවන් වගේම කරගන්න පුළුවන්. ඉතින් දැන් පැහැදිලි ඇති මම ඔබට අවන් එක ගැන සඳහන් කරපු දේවල්. මම දන්න කරුණු ටික මම ඔබට අරගෙන ආවා මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නිසා. ඉතින් මේ කිව්ව කරුණු සමග හොඳ අවන් එකක් තෝරගන්න වගේම ඔයාගේ අවන් එක භාවිත කරගන්න මේ කිව්ව කරුණු එකතු කරගෙන. මොකද අවන් එකේ
kriya karitya saha awan ke bawite mata wage cake ekai e wage me ha sakas karaganna aahara wala nivaradiwa sakas karaganeema sidu karaganna puluwam itin me karunu siyalla oluwe tiyagena oyage cake ekak oyage aahare nivaradiwa sakas karaganna oyage awan ekak gena nivaradiwa handuna ganna mam tawat aluth video ekak aran enna subscribe kala naththam subscribe kalian ke channel kita Fine and Tasty YouTube channel ya kat dekat tawat nih bagi karun bagi emang vivid recipe idri pat karena hobi benuin. Eba game like kalau tawat kena tebalan share karena. Pagwatin ada hasil comment karena nama terkaran nipa. Walah hemat emang subuh dasar ayo bawa.